සේවන්දි නයන තාරකීලා කියන්නේ හම්බෙන් රංගනීයට එන්න මාවත තනාකත ආදරණීය රංගන ශිල්පිනියක් ඇය මුලින්ම ප්‍රේක්ෂකයන්ට මුණ ගැහෙන්නේ තෝඩකින් ටෙලි නිර්මාණයෙන් වැඩි හදිසියක් නැතිව රංගනීය දුර ගමනක් යන උත්සාහ කරන ඇය බොහෝ දෙනාගේ ආදරය දිනපු රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන් රංගනීය සේම විවාහයත් එක්ක නැවුම් වූ ජීවිතයේ සොඳුරු තැන් බෙදා හදාගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයට කතා කරලා තිබුණා නයනතර කොහොමද ඉතින් ජීවිතේ හොඳයි හොඳින් සතුටින් ජීවත් වෙනවා නාඩිකින ටෙලිනාටිය රුගත කිරීම නිම වුණා ඒ ලැබුණ විවේකයත් එක්ක සැමියාගේ ගමට ආවා ඉතින් මේ දවස්වල දෙන්නත් එක්ක එහෙම එහෙ ඇවිදිමින් නිදහසේ කාලය ගත කරනවා නාඩි ටෙලිනාටිය නිසා නයනතරට ලැබෙන ප්‍රතිචාරයන් ජයද ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක්ම හොඳයි නාඩි කියලා කියන්නේ මම සම්බන්ධුන දෙවෙනි ටෙලිනාටිය පළමු රංගපෑමට වඩා දෙයක් කරන්න මට තේරෙනවා ගොඩක් අය මට කිව්වා මම මේ චරිතය හොඳට කළා කියලා ඒ නිසාමද ලවන්‍යාගේ චරිතයට සාධාරණයක් කළා කියලා හිතනවා ඇත්ත ජීවිතේ නයනතාරා ලවන්‍යාට සමානද ඇත්ත ජීවිතේ මම ලවන්‍යා වගේ තමයි ඇය ප්‍රශ්නවලට බයක් නැතුව මුහුණ දුන්නත් මම නම් ප්‍රශ්නවලදී ඉක්මනින් වැටෙනවා ඒ අසමානකම ඇරෙන ලවන්‍යාගේ මගේ ජීවිතේක හා සමානයි දැන් ඉතින් වැටෙන තැනුලින් නැගිටවන නයනතාරාගේ ජීවිතේ කෙනෙක් ඉන්නවා නේද ඔව් ඇත්තම කිව්වොත් ඔහු තමයි මගේ ශක්තිය විවාහ වුණාට පස්සේ සමරුව පළමු උපන්දිනේ විශේෂයක් තිබුණලු නේද? ඔව් රාත්‍රී 12ට මගේ සැමියා පවුලේ අයත් එක්ක කේක් තෑගි බෝක් අරගෙන ඇවිල්ලා මාව පුදුම කළා. හැබැයි එළි වුණාට පස්සේ හැමෝම කාමරවලට වෙලා තම තමන්ගේ වැඩවල තමයි හිටියේ. මං බැලුවයි මෙහෙම ඉන්න කියලා. මං තනියම ඉන්න ආස නැහැ. ඉතින් මට දුක හිතිලා මම නිදාගත්තා. ඊට පස්සේ ප්‍රණීත් ඇවිල්ලා ඩිනර් එකකට යමු කියලා ඇස් දෙක බැඳලා මාව එකරගෙන ගිහින් පුදුම කළා. එයාගේ පවුල හැමෝමයි මගේ පවුල හැමෝමයි විතරක් නෙමෙයි මගේ බලු සුරතලා කැඩිවත් එකරගෙන ඇවිල්ලා පාටි එකක් සූදානම් කරලා තිබුණා. එයාලගේ පවුල අය අර දවසේ මෙහෙට ගිහිලා තියෙන්නේ මාව පුදුම කරන්න පාටිය ලෑස්ති කරන්න. එක නිර්මාණයක රඟපාලා නවතින්න හිතන් ශේෂ්ඨයට ආපු නයනතාරගේ තීරණේ වෙනස් වුණේ කොහමද? ඔව් ඇත්තම කිව්වොත් අපේ පවුලේ අය මේ ශේෂ්ඨය ගැන දැනගෙන හිටියේ අනෙක් අය කියන දේවල් එක්ක. නමුත් මම මේ ශේෂ්ඨයට එකතු වුණාට පස්සේ තමයි එයාලා අහලා තිබුණ දේවල් වලට වඩා ශේෂ්ඨය වෙනස් කියලා තේරුම් ගත්තේ. ඒ තේරුම් ගැනීමත් එක්ක දැන් මට තෝර බේරගෙන හොඳ යමක් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. නයනතාර අඩුවෙන් දකින්න ලැබෙන්නේ ආරාධනා අඩු නිසාද? ඇත්තම කිව්වොත් ආරාධනා වලින් නම් අඩුවක් නැහැ ඉතින්. හැබැයි එක සැරේ එක වැඩක් කළාම කාලය කළමනාකරණය කරගන්න එක පහසුයි. නාට්‍යයක රුගත කිරීම වලදී වුණත් මාසෙ මේ වෙනුවෙන් වැය කරන්න මම කැමති නැහැ. දැන් මට පවුල් ජීවිතයක් තියෙනවා. ඔහු ගැන මම බලන්න ඕනේ. අලුත් නිර්මාණ බාරගත්තේ නැත. කොරෝනා ප්‍රශ්නේ නිසාම මේ දවස්වල රුගත කිරීම වලට යන්න බය නිසා තාම අලුත් වැඩක් බාරගත්තේ නැහැ. ඉදිරි කාලයේදී ආරාධනා ලැබුණොත් නිර්මාණ වලින් එකක් තෝරගෙන සම්බන්ධ වෙනවා. රංගනයට ඉස්සර තාත්තගෙන් පැනුණ තහංචි දැන් සැමියාගෙන් පැනවෙනවද? ඔව් ඇත්තටම මම රඟපානවට මුලින්ම ප්‍රණීත් මගේ සැමියා කැමති වුණේ නැහැ. නමුත් අපි හැසිරෙන විදිහ එකයි හැමදේම රඳා පවතින්නේ කියලා දැන් ඔහු තේරුම් අරගෙන ඉන්නේ. දැන් මම කැමති දේ කරන්න ඔහු ඉඩ දීලා තමයි තියෙන්නේ. හැබැයි ගොඩක් තැන්වල හිර වෙනවට වඩා මම නිදහසේ ඉන්නවට ඔහු කැමතියි. මමත් ඉතින් තොර බේරගෙන අඩුවෙන් වැඩ කරන නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සිනමාවට එකතු වෙන්න අදහසක් නැද්ද? මම නම් මාසයි සිනමාවට එකතු වෙන්න. ගෙදරයි තමයි කැමැත්තක් දෙන්නේ නැත්තේ. සිනමා නිර්මාණයක් කරද්දී දවස් ගණන් එළියේ නතර වෙලා ඉන්න වෙන නිසාම ගෙදරයි ඒ වෙනුවෙන් කැමති නැහැ. මට තෙලිඟු චිත්‍රපටයට සම්බන්ධ වෙන්නත් ආරාධනාවක් ලැබුණා. නමුත් සැමියාගෙන් ඒකට අවසර ලැබුණේ නැහැ. ගෙදරදී තාත්තා කැමැති දුන්නේ නැහැ. දැන් සැමියා තමයි කැමැත දෙන්නේ නැත්තේ. තනිකඩ කාලේ තිබුණු නිදහස විවාහයෙන් පස්සේ සීමා වෙලාද? විවාහ වුණා කියලා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණේ නැහැ. බිරිඳක් විදියට මගෙන් වෙන්න ඕනි යුතුකම් මම ඉෂ්ට කරනවා. ඒ නිදහසත් මට දීලා තියෙනවා. ප්‍රණීත්ගේ පවුලේ අයගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. දෙන්න තුන් දෙනා වෙන්න අදහසක් නැද්ද? හැබැයි රටේ තියෙන දැන් තත්ත්වයක ඒ හීනිය ටිකක් කල් දාලා තියෙනවා. නමුත් අම්මා කෙනෙක් වෙන එක තමයි මගේ ඊළඟ හීනය. මව පදවිය ලැබුණ දාක රංගනේ අතහරීවිද? මට පවුල තමයි ගොඩක්ම වටින්නේ. දරුවෙක් හැදුවාම එයා වෙනුවෙන් අම්මා කාලේ වෙන් කරන්න ඕනේ. ඒ අතරේ පවුල් ජීවිතයටත් හානියක් නොවෙන්න කරන්න පුළුවන් දේවල් තෝර බේරගෙන කරනවා ඉතින්. මොනවද දෙන්න ජීවිතේ ඉටු කරගන්න උත්සාහ කරන අනිකුත් හීන? මගේ සැමියා මැණික් ව්‍යාපාරයට සම්බන්ධ කෙනෙක්. ඔහු කැමති ඒකම යන ආභරණ නිර්මාණ වලට එකතු වෙනවට අපි දැනටමත් විදේශ රටවල අයට විතරක් ඔන්ලයින් ව්‍යාපාරයක් පටන් ගත්තා. මම මේ නමින් ලංකාවේ ඇඳුම් ව්‍යාපාරයක් පටන් ගන්න සැලසුම් කරලා තියෙන්නේ. අපේ ගෙදර වැඩ ටිකක් සම්පූර්ණ කරගෙන දෙන්න තුන් දෙනා වෙන හීනියත් හැබෑ කරගෙන ජීවිතේ සතුටින් ඉන්න තමයි මගේ හීනේ කියලායි ඇයි අවසානයේ පවසලා තිබුණේ.